ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. නැවතත් ඔබ එකතු වෙන ආදරණීය ජීවිතය සමගින් අපි ආදරණීය ජීවිතයත් එක්ක කාන්තාවන් ගොඩක් එකතු වෙලා ඉන්නවා, ගෘහණියන් ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඒ අතරින් කාන්තාවන්ට මේ කාල සීමාවේදී සුලභව තියෙන රෝග තත්ත්වයක් පිළිබඳ තමයි අපි අද මේ විශේෂාංගයෙන් ඔබව දැනුවත් කරන්නේ. මොකද නිරෝගීව ඉන්න මේ සියලුම කාරණා පිළිබඳ අපි දැන ගියාගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අද අපි ඒ ගැන කතා කරනවා. විශේෂයෙන්ම කතා කරන්නේ කාන්තාවන්ට තියෙන ප්‍රධාන ගැටලුව බවට පත් වෙලා තියෙන රෝග අතුරින් තවත් එක් රෝගයක් තමයි එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේ රෝගය කියන එක? ගොඩක් වෙලාවට වෛද්‍යවරුන් කියනවා මේ රෝගය ඔබට තියෙනවා කියලා. හැබැයි මොකද්ද මේ තුලින් සිදුවලා තියෙන, ශරීරයේ මොන විදිහටද අපේ සංකූලතාවයන් නැති වෙලා තියෙන්නේ සහ මොනවද රෝග ලක්ෂණයන් කියන කාරණයත් එක්ක අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කාන්තා පාර්ශ්වයට තියෙන මේ රෝග තත්ත්වය පිළිබඳව. ඉතින් දැනගෙන ඉන්න එක බොහොම වැදගත්. ඒ අතුරින් අපි අද කතා කරන්න සූදානම්. මේ ගැන කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නා දවසට නගරහිර කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් රසිකද සිල්වා වෛද්‍යතුමන්. අයිබන් ඩොක්ටර් සුබදාස. අයිබන් සුබදාස. අපි සජීවීව ඔබට එකතු වෙන්න අවස්ථාවකුත් දෙනවා. මොකද ගැටලු බොහෝමයක් තියෙනවා. ඉතින් ඔබට ඒ ගැන निराකරණය කරගෙන වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. මැදිරියට ඇමතුමක් ලබා ගන්න. මැදිරියේ දුරකථන අංකය විවෘතයි 0195 299 299 0195 299 299 ඔස්සේ සම්බන්ධ වෙන්න වෛද්‍යතුමන් සජීවීව ඔබට උත්තර ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ડોક્ટર එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් කියලා කියවහම ගොඩක් අයට හිතා ගන්න බැරි වෙයි. මොකක්ද මේ රෝගිය, කොහොමද මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ කියලා. අපි කලින් කතා කරනකොට ડોક્ટર එක්ක මේ ලක්ෂණයත් එක්ක මේ ගැන කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ කාරණා අපි පස්සුවට කතා කරන්න තියලා. මොකද්ද ડોક્ટર මේ එන්ડ્રોමෙට්‍රියෝසිස් කියලා අපි හඳුන්වන්නේ? ගොඩක් වෙලාවට කාන්තාවන්ට කියනවා මේ රෝගය තියෙනවා කියලා. මොකද්ද, කොහොමද මේක ඇති වෙන්නේ? අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඔව් සමාධි, ඒක ගත්තම දැන් මේක ඇත්තටම සම්බන්ධ වෙන්නේ කාන්තාවකගේ සුද්ධ වීමේ සයිකල් එකට, නැත්නම් ආර්ථව චක්‍රයට තමයි මේ රෝගය කෙලින්ම සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා ආර්ථව චක්‍රයේ මාස්පතා ඒ රුධිර වහනයක් සිද්ධ වෙනවා. එතකොට මේ රුධිර වහනේ සිද්ධ වෙන්නේ මේ ගර්භාෂයේ ඇතුලේ තියෙනවා ඇතුළත ලේය එකක්. අපි ඒකට කියනවා එන්ඩෝමෙට්‍රියම් කියලා. ඉතින් මේ එන්ඩෝමෙට්‍රියම් කියන ලේය එක තමයි මේ ඩිම්බකෝෂින් නිකුත් වන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ට්‍රෝන් කියන හෝමෝන් වලට සක්‍රිය වෙලා හැම මාසෙම අන්තිමට රුධිර වහනයක් සිද්ධ වෙන්නේ. මම අර පළවෙනි රූපසටහනෙන් දැම්මොත් පොඩ්ඩක් අපි සාමාන්‍ය කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය තත්ත්වය තමයි ඕක. ඉතින් අන්න ඔබට පේනවා දැන් ඔය ගර්භාෂය තියෙනවා, ගර්භාෂය ඇතුලේ තියෙනවා ස්තරයක්. ඒක තමයි සක්‍රිය වෙලා මාස්පතා මාස් සුද්ධිය ඇති වෙන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඉතින් දැන් එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී වෙන්නේ මේ ගර්භාෂයේ ඇතුලේ තියෙන මේ ස්තරයේ පටක කොටස් ගර්භාෂයෙන් පිට යම් යම් තැන්වල පිහිටා තිබීම. එතකොට සුලභවම මේක ඩිම්බකෝෂවල පිහිටා තියෙන්න පුළුවන් ඒ ගර්භාෂයේ ඇතුලේ තියෙන පටක. එතකොට ඩිම්බකෝෂවලට අමතරව පැලෝපියනාලවල එහෙම නැත්නම් අපි පෙරිටෝනියම් කියලා කියන ගර්භාෂයේ මේ උදර කුහරයේ ඇතුලේ තියෙන පටලේ පිහිටලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ මොකද, අර හෝමෝනවලට මේක සංවේදී වෙනකොට ගර්භාෂයේ ඇතුළු ස්තරය ඒ හා සමාන පටක තියෙන අනිත් ස්ථානත් ඒ වගේම සංවේදී වෙලා ඒක සක්‍රිය වෙනවා. නමුත් ඔබ දන්නවා ගර්භාෂයේ නම් රුධිරය එකතු වෙනකොට ඒක පල්ලෙහාට යන්න පුළුවන් යෝනිමාර්ගය හරහා එළියට යන්න. නමුත් අනිත් තැන්වල ඩිම්බකෝෂය හෝ මේ ගර්භාෂයෙන් පිට පිහිටන මේවන් පටකවල සක්‍රිය වෙලා ඇතිවන ඒ රුධිර කොටස් එතනම එකතු වෙනවා. සහ ඒව තමයි විවිධ රෝග ලක්ෂණවලට මූලිකත්වය ලබා දෙන්නේ. ඉතින් ඕක තමයි මේ රෝගේ ඇති වෙන විදිහ, ඇති වෙන ස්වභාවය.
දැන් ඩොක්ටර් රෝගයේ ස්වභාවය ওই විදිහට තියෙන්න පුළන්නේ දැන් අපිට මේ රෝගයට යම් ලක්ෂණයක් තියෙනවද يعني මොකක් හරි වේදනාවක් ඇති වෙනවද නැත්නම් අපි කියන ওই මෙන්සස් හැදෙනකොට නැත්නම් ආශුද්ධි ඇතිවීමේදී යම් වේදනාකාරී තත්ත්වයන් අපිට ඇතිවීමක් සිද්ධ වෙනවද නැත්නම් ආධික ලෙස රුධිරය වහනය වීමද කොහොමද ඩොක්ටර් අපි කල් තියලා හඳුනාගන්නේ මේ මේ ලක්ෂණයන් එක්ක අපිට මේ රෝග තත්ත්වය ඇති කියන එක නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ කොහොමද එතකොට මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝගයේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මේ මාසුද්ධිය හැදෙන විට ඇතිවෙන අධික වේදනාව. මොකද මං කිව්ව වගේ ගර්භාෂයෙන් පිට ගර්භාෂයේ ඇතුලේ පටක පිහිටලා තියෙනකොට ඒ සුද්ධිය හැදෙනකොට ඒ රුධිරය එකතු වීමට ලක් වෙනවා. එතකොට ඒ ප්‍රධානම ලක්ෂණය තමයි ඇතිවෙන අධික වේදනාව. ඉතින් මේ වේදනාව සමහර විට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ගොඩක් කාලවලට තියෙන්නේ මාසුද්ධිය හැදෙන ඒ දින කීපේ වෙන්න පුළුවන් සමහර විට මේ මාසුද්ධියට කලිනුත් මේ වේදනාව පටන් ගන්නවා මේ වේදනාව පටන් ගන්න මාසුද්ධිය ඉවරලා දින කීපයක් තියෙන්න පුළුවන් එතකොට ගොඩක් කාන්තාවන්ගේ මේක ඒ දින කීපෙන් පස්සේ ඒක නැවත යථාර්ථයටපත් වෙනවා ආයිමත් ඊළඟ වටේදී ආයිමත් වේදනාව ඇති වෙනවා මේක දිගින් දිගට නමුත් සමහර වෙලාවට අපි දකිනවා මේ වේදනාව අඩු වෙන්නේ නැහැ ඒක දිගටම යම් කිසි විදිහකට තියෙනවා එතකොට ඒ අමතරව සුද්ධ වීම හැදෙනකොට මේක වැඩි වෙනවා. නමුත් 100%ක් නැති වෙන්නේ නැහැ. එතකොට ඒක එකක්. තවත් ඉතින් අර මේ ගර්භාෂයේ පිට මේව පිහිටන නිසා මේක දරුපල වලට බලපාන්න පුළුවන්. ඔව් ඒක තමයි ප්‍රධාන කාරණය වෙන්නේ නේද? ගොඩක් අයට ඒ ගැටලුව වෙන්න පුළුවන්. ඒ ගැටලුවත් එන්න පුළුවන්. මොකද හේතුව ගත්තොත් අර ගර්භාෂයේ තියෙන ගර්භාෂයෙන් එළියේ තියෙනවනේ නාල දෙකක් පැලෝපිය නාල කියලා අපි හඳුන්වන. ඉතින් මේ පැලෝපිය නාල වල නිසික්‍රියාකාරීත්වයටත් මේක බාධා කරනවා මේ රෝග තත්ත්වය. ඉතින් ඒක නිසා මේ පැලෝපිය නාල ආදිය ලිම්බ කෝෂ ආදිය මේ හරියට ක්‍රියාත්මක නොකර දරුපල වලට පමා වෙන්න පුළුවන්. ඊට අමතරව එතකොට ඒක ප්‍රධාන වශයෙන්ම හේතුව බවට පත් වෙනවා දරුපල ප්‍රමාදයට. ප්‍රධාන හේතුව බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් තියෙන හැමෝටම දරුපල වලට බාධාවක් ඇති වෙනවා කියලා. එන්ඩොමෙට්‍රියෝසිස් තියෙන අයට සාමාන්‍ය විදිහට දරුපල ඇති වෙනවා. නමුත් දරුපල ඇති නොවන පිරිස ගත්තම ඒකකින් සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් මේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය ප්‍රතිශතයක් විදිහට තියෙනවා. ඒ වගේම එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වෙනොත් මේ දරුපල වලට යම් බාධාවක් ඇති වෙනවා. අපි කතා කරන්නේ මේ රෝග තත්ත්වය එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය පිළිබඳව. ඉතින් ඔබට ඇති ගැටලු මටත් මෙහෙම වේදනාවක් තියෙනවා මාශුද්ධි ඇතිවීමේදී මේ කාරණියමද කියන කාරණිය ඔබට ඇති දැන කියාගන්න තවත් හේතු කාරණාවත් එක්ක ඒ නිසා සජීවීව එකතු වෙන්න මෙදිරිය දුරකථන අංකය විවෘතයි වෛද්‍යතුමන්ගෙන් උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා 0115 299 299 0115 299 299 ඔස්සේ සම්බන්ධ වෙලා ඔබට පුළුවන් උපදෙස් ලබා ගන්න ඩොක්ටර් දැන් දරුපල ප්‍රමාද වීමට මේක ප්‍රධාන වශයෙන් හෝ සාමාන්‍යයෙන් හේතුව බවට පත් වෙනවා කියන කාරණේ අපි කිව්වා. දැන් ඩොක්ටර් මේක මේ ඖෂධයක් ලබා ගැනීමෙන් අපිට සුව කරගන්න පුළුවන්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපිට ඔය ඇති වෙන අධික වේදනාවේදී නැත්නම් ඔය කියපු රෝග ලක්ෂණිනුත් එක්ක ඩොක්ටර් එහෙම ඖෂධ මගින් පාලනයකට යන්න පුළුවන්ද අපිට? ඔව්, ඉතා පැහැදිලිව ඖෂධ මගින් පාලනයකට යන්න පුළුවන් මේ තත්ත්වය. ඉතින් අපි දැන් මේ අවස්ථාවේ මේ රෝගය වගේ දෙයකට අපි ඖෂධ දෙනකොට අපි තියෙනවා මේ අපි ක්‍රමානුකූලව යම් යම් ඖෂධ මට්ටම් තියෙන මුලින්ම සරල ඖෂධයක් දීලා බලනවා ඊට පස්සේ ඊට වඩා ටිකක් සරල ඖෂධයක් ඔය ආදී වශයෙන් ඊට පස්සේ ඉන්ජෙක්ෂන්ස් වගේ දෙන්න පුළුවන් ඉතින් සරලවම ගත්තොත් අපිට පුළුවන් මේ හෝමෝන නොවන ප්‍රතිකාර සරල ප්‍රතිකාරයක් මේක කරලා බලන්න මේ පීරියඩ්ස් හැදෙනකොට අධික වේදනාවක් තියෙනවනම් මේ වේදනාව සමනය වෙනවද කියලා ඉතින් ඒකට සාමාන්‍ය වෙනවා සාමාන්‍ය 40-50ක ප්‍රමාණයකට කාන්තාවන්ට. එතකොට එහෙම වුණාම ඒ අර සරල පෙතිවලින් හෝමෝන නොවන පෙතිවලින් ඒක පාලනය කරගන්න පුළුවන්. ඒක ගන්න අවශ්‍ය ඒ වේදනාව ඇති වෙනලාට පමණයි. නමුත් සමහර අයට ඉන්න ඔබට ගිහිල්ලා මේකටත් සාර්ථක වෙන්නේ නැත්නම් අපිට වෙනවා. දැන් මම කලින් කිව්වා වගේ මේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝගේ සම්බන්ධ වෙන්නේ ආර්ථව චක්‍රයටනේ. ඉතින් මේ ආර්ථව චක්‍රය අපිට නවත්තන්න පුළුවන් නම් ඉතින් මේක රෝග පාලනයට ප්‍රධාන වශයෙන් එක උදව්වක් වෙනවා. ඉතින් නවත්තන කියන එකෙන් අදහස් වෙන්නේ අපි ස්වභාවික ආර්ථව චක්‍රය නවත්තලා කෘතිමව ආර්ථව චක්‍රයක් ඇති කරනවා. දැන් මේක සුලභවම අපි කරන්නේ අර උපත් පාලන පෙති
වගේ ඒව පාවිච්චි කරලා. ඉතින් උපත්පාලන පිටි කියන්නේ ඇත්තටම කෘතිම ආර්ථ චක්‍රයක් ඇති වෙන්නේ එකෙන් ස්වභාවික ආර්ථ චක්‍රය නවතිනවා. ඒ වගේම ස්වභාවික වෙන ඩිම්බ මෝචනයේ ඩිම්බේ පිට වෙන එකත් නවතිනවා. ඉතින් එතකොට තමයි ඒකෙන් දරුපල කියන්නේ උපත්පාලන ක්‍රමයක් විදිහට ක්‍රියා කරන්නේ. ඒ වගේම ඒක ක්‍රියා කරනවා ස්වභාවික ආර්ථ චක්‍රේ නවත්තන්න. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් මේ එන්ඩෝමෙට්‍රිස් රෝගයට උදව්වක් විදිහට. එතකොට ඒක අපිට දීලා බලන්න පුළුවන් දරුපල බලාපොරොත්තු නොවන කෙනෙකුට. නමුත් දරුපල බලාපොරොත්තු සිටින කෙනෙකුට ඒ ප්‍රතිකාර කියන්නේ පේන්නේ නැහැ. මොකද එතකොට දරුපලත් කොහොමවත් ප්‍රමාද වෙනවනේ. එතකොට දරුපල බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔබ දැන් විවාහක කෙනෙක් නම් හෝ අවිවාහක කෙනෙක් වුණත් අපි මේක ලබා දෙනවා දරුපල බලාපොරොත්තුවක් නැති. එතකොට ඒකක්. එතකොට ඒනොත් ඔබට ගිහිල්ලා ප්‍රතිකාර ගැන කතා කරනොත් අපිට පුළුවන් යම් යම් ඉන්ජෙක්ෂන් වර්ග ලබා දෙන්න. ඒත් මේ සයිකල් එක නැත්තම් ආර්ථව චක්‍රය නවත්තන්න හෝ කෘතිම පාලනය කරන්න. ඉතින් ඒකට ඉන්ජෙක්ෂන්ස් වර්ග කීපයක් තියෙනවා. ප්‍රොජෙස්ට්‍රෝන් කියන ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. අපි ඒකත් අර සාමාන්‍යයෙන් ඔය මාස්පතා උපත්පාලනයට ගන්නම ඉන්ජෙක්ෂන් එකම පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒනුත් උඩට ගියොත් GNRH කියන වර්ගයේ හෝමෝන තියෙනවා. ඒ හෝමෝන වලින් මුළු හෝමෝන පද්ධතියම තාවකාලිකව එන හිටිලා මේකට සහනයක් ඇති වෙන හැබැයි. හරි ડોක්ටර්, අපි තවත් මේ ගැන කතා කරනවා. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. මහේෂ් මහත්මිය එකතු වෙනවා කළුබෝවිල ඉඳලා. අයිබෝන් සුබදාසනක්. අයිබෝන් සුබදාසන. හරි, කියන්න ඔබට මේකේ ගැටලුව වෛද්‍යතුමන්ට. මේ දැන් අවුරුදු 18යි. 18යි. හරි. ඔබතුමී ඉන්නවද දුරකථනේ? හරි, අපිට දුරකථනේ විසන්දි වුණා. අධික වේදනාවක් බොහෝ විට එන්ඩෝමෙට්‍රියස් රෝග තත්ත්වෙ විය හැකි. ඉතින් එහෙම ડોක්ටර්, දැන් ඔය 18යි කියන කාල සීමාවෙදී වුණත් එන්න පුළුවන්ද? දැන් අපි සාමාන්‍යයෙන් දකිනවානේ ඇත්තටම මේ වැඩි විට පැමිණීමේ අවුරුදු 12 ඉඳලා මේ කාරණිය තේනවා. අපි මේ කාරණාව ගැන කතා කරමු ડોක්ටර්. අපිට පුංචි අවස්ථාවක් දෙන්න, වෙලාව පොඩ්ඩක් බලන්න ඕන. අපි වෙලා බලලා ඉක්මනින්ම නිගහමු. හොඳයි, අපි විශේෂඥ වෛද්‍යතුමන් රසිකද සිල්බා වෛද්‍යතුමන් එක්ක කතා කරන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය පිළිබඳ. දුරකථන ඇමතුමේදීත් කිව්වේ ડોක්ටර් අවුරුදු 18ක දුවෙක් ඉන්නේ, හැබැයි අධිකව වේදනාවත් එක්ක අඬනවා කියන කාරණේ. ડોක්ටර්, ඔය පාසල් යන වයසේ ඉඳලම දරුවන්ට ඔය වේදනාව අපි දකිනවා. එහෙම ඇති වෙන්න පුළුවන්ද ડોක්ටර් ඔය කාල සීමාව ඉඳලම? දැන් මේක ගත්තම මේ දරුවාගේ බලන්න ඕනේ මේ සුද්ධවීම හැදෙන දවසින්දම මෙයාට වේදනාවක් තිබුණද? එහෙම නැත්නම් මුලදී සුද්ධවීම වේදනාවක් නැතුව තිබිලා මේ පසු කාලීනව මේ වේදනාව ඇති වුණාද කියලා. ඉතින් අර එන්ඩෝමෙට්‍රියස් තත්ත්වයේදී නම් ඒක යම් කාලයක් නැතුව තිබිලා පසු කාලීනව තමයි මේ වේදනාව ඇති වෙන්නේ. මුලින්ම වෙන්නේ නැහැ. ඉතින් මුලින්ම හැදෙන දවසින්දම මේ වේදනාව තමයි ඒක ගොඩක් කාලට ඒ එන්ඩෝමෙට්‍රියස් නෙමෙයි. ඒක වෙනම රෝග තත්ත්වයක්. ડોක්ටර්, දැන් ඔය වේදනාවක් මේ මාසුද්ධියේදී ඇති වෙනවා කියන්නේ ටිකක් මොකක් හරි රෝග ලක්ෂණයක්ද? ඒක පැහැදිලි කිරීමක් කරොත් මොකද? සාමාන්‍යයෙන් හැමෝටම යම් වේදනාවක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. සාමාන්‍ය වේදනාවක්. සාමාන්‍ය වේදනාවක්. නමුත් ඒක උහුල ගන්න බැරි තරමට ඉදිනදා කාර්ය අපිට කරගන්න බැරි තරමට මේ ඇති වෙනවා නම් ඒක සාමාන්‍යයි. එතකොට පොඩ්ඩක් අපි වෛද්‍යවරයෙම උන ගැහෙන්නේ නේද? අම්මා තාත්තා විදිහට පොඩ්ඩක් දුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක යම් කාලයකදී ඒක විශාල වෙන වැඩක් වෙනවට වඩා නේද? යම් කාලයකදී ඒක සමනය කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අපි ඒ නිසාම තමයි මේ විශේෂංගයේ තුලින් ඔබට මේ ගැන දැනුවත් කරන්නේ. ડોක්ටර්, දැන් ඔය ගර්භාෂයෙන් පිටත පිහිටන පටල නිසා මේ තත්ත්වයන් ඇති වෙනවා කියන කාරණේ ડોක්ටර් පැහැදිලි කරා. ඒතකොට ડોක්ටර්, මේ ශල්‍ය කර්මයක් දක්වා යන්න අවස්ථාවනුත් ඇති වෙනවද? මේ රෝගය නිසා වෙන්න ගොඩක් අයට එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? කොහොමද මේ කාරණේ? එතකොට දැන් අර අපේ තව දෙවෙනි රූපසටහනේ බැලුවොත් ඒකේ තියෙන්නේ මේ ඒ එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයේ ඇති වෙන මේ දැන් ඔබට පේනවා අර ගර්භාෂයෙන් පිට යම් කිසි රතු පැහැති කොටස් වගේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ තමයි අර ගර්භාෂයේ ඇතුලේ තියෙන ස්තරය, ඒ පිට පිහිටන අවස්ථාව. ඉතින් මේක මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයේ මුල අවස්ථාව. ඉතින් මේකදී වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ශල්‍ය කර්ම වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ මේක කාලයක් ගත වීමත් සමග ඊළඟ රූපසටහනට ගියොත් අපි කාලයක් ගත වීමත් සමග මේ ඩිම්බකෝෂේ මංකොබෙන් බහුතරය
බහුතරයක් වෙලාවට ඩිම්බකෝෂයේ තමයි මේ රෝග තත්ත්ව නැති වෙන. දැන් ඔබට පේනවා මෙම රූපසටහනේ ගත්තම ඔය වංගත පැත්තේ තියෙනවා ගෙඩියක් වගේ දෙයක්. ඒ ගෙඩිය කියන්නේ අර ඩිම්බකෝෂවල එන්ඩෝමෙට්‍රෝසිස් එක ඇති වෙලා ඒ තත්ත්වය කල් ගත වෙලා ඒ එකතු වෙන රුධිර වගේ එකතු වීම නිසා ඇති වෙන ගෙඩිය. ඕකට එක එක නම් කියනවා. ඔය සාමාන්‍යයෙන් කියන්නේ එන්ඩෝමෙට්‍රියෝමා කියලා. ඕකට නමුත් සාමාන්‍ය ජනමහන චොකලට් සිස් කියලත් කියනවා. මොකද මේක ඇතුලේ තියෙන්නේ චොකලට් වගේ තමයි මේකේ ඇතුලේ තියෙන දියරේ ගත්තම. ඉතින් අර ලේ එකතු වෙලා තිබිලා ඒක ශල්‍යකර්මයකදී ඒක ගෙඩිය මෙයා වුණාම ඒකෙන් වැක්කිරෙන දියරේ චොකලට් වගේමයි. ඉතින් ඒකට චොකලට් සිස් කියලත් කියනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. මේක අධික වේදනාවක් වගේ තියෙනවා නම් පාලනයට මේ අර මං කිව්වා වගේ මේ බෙහෙත් වලින් පාලනය අසීරු වුණොත් ශල්‍යකර්මයකට යන්න පුළුවන්. ඊටත් අමතරව අර මං කිව්වා වගේ දරුඵල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ශල්‍යකර්මයකට ගිහින් මේ වගේ ගෙඩි තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන් ගෙඩි. එතකොට ડોක්ටර් දැන් සර්ජරි එකක් නැත්තම් ශල්‍යකර්මයක් කරලා නැවතත් පසු කාලයකදී මේක මේ තත්ත්වෙම ඇති වෙන්න පුළුවන් කමක් තියනවද කියලා කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් නේද? යම් කාලයකට මේක සමනය වෙනවා පස්සේ ශල්‍යකර්මයක් කරලා ඉවර වෙලා පස්සේ කාලයකදී ආයෙත් මේක එන්න පුළුවන්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව්. එතකොට එන්ඩෝමෙට්‍රෝසිස් කියන රෝගයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඔන්නෝ නැවත මේක මතුවෙන්න පුළුවන් තියෙන අවදානම. දැන් ශල්‍යකර්මයක් කියන ප්‍රවණතාවයක් තියෙනවද ડોක්ටර්? අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට දැන් ශල්‍යකර්මයක් කරා වුණත් ශල්‍යකර්මයකින් අපි ගොඩක් කරාට එන්ඩෝමෙට්‍රෝසිස් ශල්‍යකර්ම කරන ලැපරොස්කොපි කියන මාර්ගයෙන් කියන්නේ අපි බඩේ කැපුමක් යොදන්නේ නැහැ. සිදුරු කීපයක් විතරයි ඒ තුලින් කැමරාවක් ඇතුළු කරන ඒ කැමරාවෙන් එන රූප සටහන් බලාගෙන තමයි ශල්‍යකර්ම කරන්නේ. ඉතින් මෙහිදී අපි අයින් කරන්නේ මේ ඩිම්බ කෝෂයම අයින් කරන්නේ නැහැ. බොහෝ විට අයින් කරන්නේ ඩිම්බ කෝෂෙන් ඒ මේ මතුවෙච්ච ගෙඩි සහ ඒ කොටස්. ඒවා අයින් කළා වුණත් ඊට පස්සෙත් නැවත ස්වාභාවික ආර්ථභාවය ඇති වෙනවා නම් එතකොට අර වගේම නැවත මේ රෝග ලක්ෂණ ටික මේක ඉස්සරහට මතුවෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඒකට පිසතුමක් වශයෙන් මේ ඔපරේෂන් එක කරලා ආර්ථභාවය නවත්තලා තියන්න. මම කලින් කිව්වා වගේ ක්‍රමවලින් ආර්ථභාවය පාලනය කරලා නවත්තලා සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ඒක නවත්තලා උපත් පාලනය පිට පාවිච්චි කරාට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම නමුත් අර බබෙක් හදාගන්න කෙනෙක් නම් ඒක හරියන්නේ නැහැ. එතකොට අපි කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න කියලා. ඉතින් එන්ඩෝමෙට්‍රියස් රෝගයේ තියෙන දෙයක් තමයි මේක නැවත මතුවීමේ හැකියාව. දැන් ડોක්ටර් කිව්වා මේ ගර්භාෂයෙන් පිටතදී ওই පටල පිහිටවීම මේකට යම් බලපෑමක් එකතු කරන කියලා. ડોක්ටර් ශරීරයේ මේ අනිකුත් අවයව වලට මේ කාරණේ බලපෑමක් එකතු කරයිද කියලා ගොඩක් වෙලාට දැන් ඔය කියපු දෙයත් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමද ඒක බලපෑමක් ඇති වෙනවද ડોක්ටර්? ඔව් එතකොට ඇත්තටම ගත්තොත් ශරීරයේ මේ ගොඩක් අවයව වල මේ ගර්භාෂයෙන් පිට මෙන්න මේ පටකේ පිහිටන අවස්ථාවල් තියෙනවා. ඉතින් සුලභවම තියෙන ඩිම්බකෝෂයේ එහෙමයි වුණත් මේක මුත්‍රාශයවට තියෙන්න පුළුවන්. මේ මුත්‍රාශයවට තිබුණාම මුත්‍රාකගද්දි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සුද්ධ වීමත් සමග මුත්‍රා කරනකොට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒ නිසා ගුදමාර්ගයවට තියෙන්න පුළුවන් මේ පටක. ඒතර ගුදමාර්ගයවට තිබුණාම මල පහකගද්දි වේදනාවක් එන්න පුළුවන්. සුද්ධ වීමත් සමග මේ මල පහ වේදනාව වැඩි වෙන්න පුළුවන්. බඩවැල් ආශ්‍රිතව තියෙන්න පුළුවන් මේක. ඊට කලාතුරකින් මේ ඔපරේෂන් එකක් සාමාන්‍ය සීස සිසේරින් සමක් කරපු මේ බඩේ කැපුම තුල මේක වැඩෙන්න පුළුවන්. එතකොට මේ කැපුම තුල වේදනාව මේ වගේ ඇති වෙන්න පුළුවන්. සාමූදික වහනයක් වෙන්නත් පුළුවන්. සමහර අය අපි දැකලා තියෙනවා මේ පෙකණි වල හය වෙන තැන. එතන මේ එන්ඩෝමෙට්‍රියස් සත්‍ය ඇති වෙනවා. ඉතින් එහෙම ඒ වගේ සමහර අය ඉතා කලාතුරකින් පෙනහල්ලේ වගේ ඇති වෙන වෙලාවලුත් තියෙනවා. බොහොම කලාතුරකින්. ඉතින් මේ ඕන තැනක මේක ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන් කියන කාරණේ කියව ડોක්ටර් අවසන් විනාඩි කිහිපයන්නේ දැන් ඇත්තටම ඕකේ වැලක්ව ගන්න අපිට ක්‍රමයක් මොන හරි තියෙනවද ડોක්ටර්? දැන් ඇත්තටම අපි දැන් මා ශුද්ධි ඇතිවීම පටන් ගන්න කාලේ වැඩි වීට පැමිණීම ඉඳලා අම්මට හරි මොන හරි දුව වෙනුවෙන් කරන්න එහෙම වළක්වා ගන්න කියලා නැත්නම් ශාරීරියේ අභ්‍යන්තරයේම මේක එන දෙයක්ද කොහොමද ડોක්ටර් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් අපි කරමු. ගොඩක් වෙලාවට එහෙම රෝගේ හැදෙන්න කලින් අපිට මේ වළක්වා ගන්න කියලා දෙයක් එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම දේවලුත් නැහැ. ඒක මේ හොයාගෙන නැහැ එහෙම දේවල්. නමුත් රෝගය හැදුනහම අපිට අර මං කිව්ව විදිහවලට මේ ඖෂධ මගින් මේක පාලනය කිරීම කරන්න පුළුවන්. තවත් කියන්න ඕනේ දැන් දරුවෙක් පිළිසිඳ ගැනීම.
ගත්තම මේ රෝගයට ස්වභාවිකවම තියෙන හොඳම පාලන ක්‍රමයක්. මොකද දරුව පිළිසිඳ ගත්තම මාස 9ක් යනකොට යනකම්ම ආර්ථව ඇති වෙන්නේ නැහැ නේ. ආර්ථව භාවය ඇති වෙන්නේ නැති නිසා ඒක ස්වභාවිකවම මේක මේ පාලනය වෙනවා ඒ කාලය තුල. හොඳයි ડોක්ටර්, දැන් ඔය මාශුද්ධීදී ඇතිවන වේදනාවත් එක්ක මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන් සහ ඒ ආශ්‍රිතව කොහොමද අපි ප්‍රතිකාරමයන් ලබා ගත යුතු කියන කාරණේ මතක් කරා. කාන්තාවන්ට මොන වගේ උපදෙස් අද ડોක්ටර් දෙන්න තියෙන්නේ? මේ හරිම සුලබයි මේ මාතෘකාව අපි අද කතා කරපු එක. මොකද බොහෝ ප්‍රතිචාරයක් තිබුණා මේ ගැන කතා කරන්න කියලා වෛද්‍යතුමන්ටත් එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය පිළිබඳව. ඒ නිසාම තමයි අද මේ මාතෘකාවත් තෝරගත්තේ. මොකද හරිම සමාජයේ බහුල මාතෘකාවක් බවට පත් වෙලා තියෙන නිසා. ඒ නිසා ડોක්ටර් මොන වගේ උපදෙස් අද ලබා දෙන්න තියෙන්නේ මේ කාන්තාවන්ට? එතකොට ලබා දෙන්න තියෙන උපදෙස කියනවා නම් දැන් මේ සුද්ධ වීමේදී ඇතිවෙන වේදනාව, දැන් අධික වේදනාවක් ඇති වෙනවා නම් මේක එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වේ වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් කරන්න තියෙන්නේ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම, ප්‍රසවහන ආයුර්වේද සායනයකට යොමු වෙලා පරීක්ෂා කරලා බලා ගන්න පුළුවන් මේ අධික වේදනාවක් ඇති වෙන එක කුමක්ද මේකට හේතුව කියලා. විවිධ වෙන හේතු තියෙනවා, නමුත් එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ ඒකේ ප්‍රධාන හේතුවක්. ඉතින් එහෙම තියෙනවා නම් සහ ඒ එන්ඩෝමෙට්‍රියෝසිස් දරුපලවලට බලපෑමක් ඇති වෙන නිසා දරුපල ප්‍රමාද නම් පොඩ්ඩක් ඒ සම්බන්ධවත් අවධානය යොමු කරන එක වැදගත්. හොඳයි, ඒ නිසාම තමයි අපි මේ කාරණා ගැන මතක් කරේ. ඉතින් ඔබට ප්‍රශ්න ගැටලු තියෙන පුළුවන්, ඒ නිසා පුළුවන් කමක් ලැබෙනවා මේ වැනි විශේෂාංගයන් තුළින් මේ ලබා දෙන උපදෙස් තුළින් ඔබට ඒවා පිළිපැදලා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. බොහොම ස්තුතියි ડોක්ටර් අද දවසේ මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතුනාට. නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසවහන ආරිවේද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් රසිකද සිල්වා වෛද්‍යතුමන් තමයි අපිත් එක්ක සම්බන්ධනේ. බොහොම ස්තුතියි ડોක්ටර්, අපි තව දවසක මුණ ගැහෙමු. ආයුබෝවන් සුබදාසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.